අද ඔබතුමාලගේ මේ පක්ෂයේ පොහොට්ටුවේ මංගල රැලිය පවතිනවා මේ අද අනුරාධපුරේ නාමල් රාජපක්ෂ මහත්තුමාගේ. මොකක්ද ඒක නදහස ඔබතුමාල යන්නේ දේ පැත්තේ? පොහොට්ටුවේ මංගල රැලිය පැවැත්වේ අපි, එතුමා නෙමෙයි. පොහොට්ටුව හදපු ගමන් මංගල රැලිය පැවැත්වේ අපි තමයි, ඒ අනුරාධපුරේ තමයි අපි පැවැත්වේ. හැබැයි අද ඒ රැලිය පවත්වන්නේ පොහොට්ටුවෙන් තුනෙන් දෙකක්ම නැතුව. එකයි කනගාටුවට කාරණේ. කෙසේ වෙතත් එතුමාත් එක්ක අපේ වෙනසක් නැහැ. එතුමාට අපි සුබපතනවා. මොකද ඒකෙන් අපේ තීන්දුවේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ අපි රට වෙනුවෙන් අපි බහුතරයක් ගත්ත තීන්දුව, ඒ තීන්දුව අනුව අපි ගිහිල්ලා අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාව ජයග්‍රහණය කරවන්නටම අවශ්‍යයි මේ රට මෙතනින් ඉදිරියට යන්න. වෙන කවුරු ජයග්‍රහණය කරත් එතනින් එහාට යන්න බැරි බව අපි දන්න නිසා තමයි ඒ තීන්දුව අපි ගත්තේ. ඉතින් ඒ තීන්දුව අපි ක්‍රියාත්මක කරනවා. ඔබතුමාලාට විශ්වාසයක් තියෙනවද රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා? මොකද මේ වෙන විට සජබෙට ඉතා විශාල මේ පිරිසක් ගිහින් තියෙනවා. මන්ත්‍රීවරු. ඔව්. මන්ත්‍රීවරු ඉතින් ඔබතුමාලගේ නාලිකාවල ඒ පැත්තේ ඉඳගෙන හිටපු අය ඒ පැත්තට ගියයි කියලා දානවා. දැන් මම දැක්කා අද දාපු කරුණාසේන මන්තුමා ඉඳගෙන හිටියෙත් සජබෙ පැත්තේ. ඉඳගෙන හිටියෙත් විපක්ෂේ. අද ආපහු සජබෙට ගියා කියලා යනවා. ඒක නෑවිල්ලා ආපහු යනවා. ඒකයි කියන්නේ. ඒ නිසා ඔය හේට මෙහෙට යන එකෙන් වෙනසක් වෙන්නේ නෑ. අද භූමියේ තත්ත්වය අපි හොඳට දන්නවා. අපි ගම්වල ඉන්න මිනිස්සු. ඒ නිසා ජනතාව තීන්දුව කරගෙන තියෙනවා. පොහොට්ටුවට තරහ නෑ. මහින්ද රාජපක්ෂ මහත්මයාට කිසි තරහක් නෑ. හැබැයි අය පිළි අරගෙන තියෙනවා. කඩාගෙන වැටිච්ච ආර්ථිකයේ මේ දක්වා ගොඩනැගුවේ රනිල් වික්‍රමසිංහ. ඉතුරු ටිකත් එතුමා අතේ තව අවුරුදු පහක් මේ රට තිබිය යුතුයි කියලා පොදු ජනතාව තීන්දුව කරලා ඉවරයි. ඉතින් මන්ත්‍රීවරු එහෙ මෙහෙ ගියයි කියලා ඒ කියන ලොකු වෙනසක් නැහැ. මෙහෙට ආවම ලොකු වෙනසක් වෙන්නේත් නැහැ. එහෙට ගියාම ලොකු වෙනසක් වෙන්නේත් නැහැ. පොදු ජනතාවේ තීන්දුව අරගෙන ඉවරයි. දැන් ඔබතුමාලා තවදුරටත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු හැටියට දින්නේ නැත්නම් ඒන් වෙන් වෙනවද? මොකද ඔවුන් වෙනම චන්දිලන් නිසා නෑ. අපි තාම පැහැදිලිව පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු හැටියට ඉන්නේ. අපි වෙන් වෙන්නේ නැහැ. අපි ඉවත් කරනවාද කියලා අපි දන්නේ නැහැ. මොකද අපි පොදු ජන පෙරමුණත් එක තරහ වෙලා මේ තීන්දුව ගත්තේ නැහැ. අපි පොදු ජන පෙරමුණ පුළුවන් තරම් නිවැරදි තීන්දුව රටේ ජනතාවගේ ඉල්ලීමට අපි කොට්ටාසවල මිනිස්සු කියන දෙයට අවනත කරගන්න හැදුවා. ඒක පිළිගත්තේ නැහැ. අවුරුදු පහක් ඉවසන්න සූදානම් නැහැ. බලය පිටිපස්සේ යන්නමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒක අපිට මේ රටේ ආර්ථිකයේ ගොඩනගපු තත්ත්වය පෙනිපෙනි සහ ඉතුරු තව අවුරුදු තුනක් මේක ගියොත් රටට අත්වෙන ආර්ථික වාසිය පෙනිපෙනි මේක කකුලෙන් ඇදලා බිම දාන්න තරම් හයියක් අපිට ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අපි මේ තීන්දුව අරන් තියෙන්නේ. ඒ වගේම දැන් මේ ජාතික ජනබලවේගය කියන ඔවුන් 70%කින් දිනනවා කියලා. මේ මේ තරම් විශාල ප්‍රදේශات එකේද ඔවුන් කොයි වගේ තැනක දින්නේ? ලෝකේ කොහෙවත් 103ක් 170 වෙලා තියෙනවද ඒක සැරේ? එහෙම තියෙනවා නම් වෙන්න පුළුවන්. ලෝකේ මම හැමතැනම බැලුවා 103ක් 170ක් වෙච්ච රටක් කොහෙවත් නැහැ. ඒ කියන්නේ ජාතික ජනබලවේගය මේ ජනාධිපතිතුමාට අභියෝගයක් නෙමෙයිද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජාතික ජනබලවේගය නෙමෙයි මොකෙන්වත් අභියෝගයක් නැත්තේ. මේ රටේ ජනතාව අද නිවැරදි තීන්දුව අරගෙන තියෙනවද? ඔය කියන අය ගණන් කරන දවස වෙනකන් හිටියා නම් ඉවර නෑ. දැන් මම සූට් මහා ගත්තා ඉන්නවා. එතනයි ප්‍රශ්න වෙලා තියෙන. ජනාධිපති වෙන්න කලින් ඇඳුම ඇඳගෙන මේකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ෆේස්බුක් ජනාධිපතිලා ඉතින් 22 වෙනිදාට බලන්න ඕනේ ඇත්ත ජනාධිපති කවුද කියලා. අපි විශ්වාස කරනවා 22 වෙනිදාට 21 වෙනිදා වෙනතෙක් ඔය ජනාධිපතිලා ඔක්කොම ඉන්නවා. 22 වෙනිදාට ඒ ජනාධිපතිලාට ගෙදර ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනාධිපති වෙන්න වෙනවා. දැන් සජපේ පිරිස කියන්නේ නම් මේ වෙන්දන තිබ්බේ ආණ්ඩු පක්ෂය විපක්ෂය අතර තරගේ. දැන් තියෙන විපක්ෂයේ දෙගොල්ලක් අතර තරගේ කියලා. ඒ දෙගොල්ල අතරද? ඔව්. දැන් එතකොට හැබැයි ජනාධිපතිතුමා ගැන කතා කරන්නේවත් නැහැ. ඔවුන් කියන හැටියට ජනාධිපතිතුමා උන්ට තරගයක් නෙමෙයි කියලා කියන්නේ. කමක් නැහැ. ඒක හොඳයි. බලා ගන්න පුළුවන් නේ. 21 වෙනිදා ප්‍රතිබල කියනකොට තරගේ තියෙන්නේ කොහෙද? මිනිසු තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න පුළුවන්. අපේ මේ තරගේ තියෙන්නේ රටේ ආර්ථිකයත් එක්ක. ජනාධිපතිතුමා තරග කරන්නේ මේ රටේ ආර්ථිකය තවදුරටත් මේ තත්වයෙන් ඉහළට ඔසවා තැබීම සඳහා. අපි තරග කරන්නේ එතන. අපි ඔය කයිවාරුකාරයත් එක්ක තරග කරන්නේ නැහැ. Today our concern is, are we going to pay our tax? Okay, stop. We will pay the tax. Api badu gevumu. Jaya gamu Sri Lanka, Magan patangamu.